අපට ඔබව වටේවි. ඒ තමයි සිරස ටීවී. ලංකාවේ ටෙලිවිෂන් අලුත් කරපු පෙර ගමන් කරවා. අද 26 වෙනි උපන්දිනේ. එවිනෙවින් රට පුරා සැමරෝ. දලදා සමිඳුන්ගේ ආශිර්වාදය ප්‍රමුඛ සර්වාගමික ආශිර්වාදයේ මැද අදත් අලුත් වැඩ ගොඩක් පටන් ගත්තා. 26 වෙනි සංවත්සරයේ දවසේ උදෙන්ම සිරස ටීවී ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් මහනුවරට ආවේ දලදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමටයි. අනතුරු විශේෂ පූජාවක්. ඒ ජල ජනරල්ලින් එක්රස් කරගත් ජලය දලදා සමිඳුන්ට පුද දෙමින් මෙලෙස පූජා කෙරුණේ සිරස මාධ්‍ය ජාලය රටටත් ජනතාවටත් ආශිර්වාද කරමින් මෙවසරේ දීපව්‍යාප්තව සංවිධානය කළ ජල ජනරැල්ල වැඩසටහනේදී ලංකාවේ ස්ථාන 68ක ජල මූලාශ්‍ර 100කින් එක්රස් කරගත් ජලයෙන් පෙරවූ එක් බඳුනක්. ඓතිහාසික ආදම්ගේ පාලමට අයත් දූපත් සමූහය ආශ්‍රිතව ලබාගත් සී ඔෆ් ශ්‍රී ලංකා හෙවත් ශ්‍රී ලංකා මුහුදේ ජලයත් ජල ජනරැල්ල සතුයි. සිරස ටීවී නාලිකාව අවුරුදු 26ක් පුරා පැමිණි ගමන් මඟ පිළිබඳව අද මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ සිට අදහස් දැක්වූ සිරස ටීවී මාධ්‍ය ජාලයේ සමූහ අධ්‍යක්ෂ ශිවාන් ඩැනියල් මහතා. සිරස මාධ්‍ය ජාලය මෙතනට පැමිණියේ බොහෝ අභියෝග මැද. නමුත් ඒ හැම අභියෝගයක් හරහා අපත් සමග හිටියේ පෙරටේ ජනතාව. ඒ නිසා අද ඇත්තටම අපි සමරන්නේ ජනතාවගේ නාලිකාවක් හැටියට ඒ වසර 26ක ඒ දීර්ඝ ගමන. මේ ගමන ඉතාමත්ම විශිෂ්ටයි, විශේෂයි. ඒට හේතුව සිරස කියන්නේ මාධ්‍ය නාලිකාවක් කියන එක මම හිතන්නේ අපි කවුරුත් විශ්වාස කරන්නේ නැහැ දැන්. සිරස කියන්නේ අපේ රටේ සංස්කෘතියේ කොටසක් වෙමින් පවතින කාර්යයක් මම හිතන්නේ. ඒ වෙනුවෙන් පළවෙනි දවස සිට මේ නාලිකාව වෙනුවෙන් කැපවුණු ඉතාමත්ම බලවත් ශක්තිමත් සේවක පිරිසක් සිටිනවා. ඔවුන් නොවෙන්න සිරසක් අද නැහැ. ඒ නිසා ඔවුන් මම හිතන්නේ පළමුවෙම මතක් කිරීම අපේ යුතුකමක්. අපේ හිටපු ගරු සභාපති ආර් රාජමහේන්ද්‍රන් මහතාගේ සංකල්පයක් අනුව බිහිවුණු සිරස මාධ්‍ය ජාලයට එදා විවිධ ගැටලු මැදේ මේ නාලිකාව පිහිටුවන්න ඒ විශිෂ්ට පෙරගමන්කරුවන් වැඩ කරා, මහන්සි වුණා. ඔවුන්ගේ දහඩිය මහන්සිය හින්දා තමයි අද අපි මෙතන සිටින්නේ. සිරස මහා දැවැන්ත මාධ්‍ය ජාලයක් සංස්කෘතියේ කොටසක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔවුන් ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් අද මතක් කරනවා. ඒ වගේම තමයි මම පෙරකී ආකාරයට අපේ රටේ ජනතාව. ජනතාව අප වටේ පෞරක් හැටියට ශක්තිමත්ව හිටන් ඉන්නවා. ඒ වගේම තමයි ගරුතර සංඝරත්නය ඇතුළු ආගමික නායක. එදා අද ඒ සියලු කාලවල තුලදී ආගමික නායකින් අපත් සමග සිටියා, අපිට ආශිර්වාද කරා. අදත් එහෙමයි. ඒ නිසා ඒ ආශිර්වාදත් සමගම අපි අනාගතය හදාගන්න බලාපොරොත්තු වෙනවා. ගම්වල ජීවත් වෙලා සිරස වෙනුවෙන් කැප වෙන අපේ ප්‍රාදේශීය වාර්තාකරුවන් ඒ සමහර අය අවුරුදු 26ක්ම අපිත් සමග වැඩ කරලා තියෙනවා. කටුක අභියෝග අධ්‍යක්ීම් හරහා තමයි ජනතාවගේ දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී හිටින්නේ. ඉතින් ඔවුන්වත් ආදරයෙන් මතක් කරන්න කැමති මේ අවස්ථාවේදී, මේ පූජනීය භූමියේදී වසර 26කට කලින් ශ්‍රී ලංකාව ඉපදුණු ලදරුවෙක් අද අවුරුදු 26යි. ඔහු රටට යම් වගකීමක් ඇති පුරවැසියෙක්. ඇත්තටම මේ බිහිවුණේ සිරස පරපුරක්. ඉතින් අද රට වටේ ජීවත් වෙනවා සිරස පරපුරක්. හැබැයි අද ඉපදෙන ලදරුවෙක් වෙනුවෙන් අපි මොකද්ද කළ යුත්තේ? ඉතින් ඉතාමත්ම පැහැදිලිව වගකීමෙන් අපේ ගරු සභාපති ශශි රාජමහේන්ද්‍රන් මහත්මයාගේ නායකත්වය යටතේ අපි කියන්න කැමති අද ඉපදෙන ඒ ලදරුවා වෙනුවෙන් හොඳ ශක්තිමත් යහපත් ස්වාධීන රටක් වෙනුවෙන් සිරස මාධ්‍ය ජාලය අප කැප වෙනවායි කියන ඒ ප්‍රතිඥාව දීමට ඉතාමත්ම කැමති. අපි හැමදාමත්ම වෙනස් වෙච්ච නාලිකාවක්. දවසින් දවස විවිධ අදහස් එක්ක අලුත් නිර්මාණත් එක්ක රටට හඳුන්වලා දීපු, මං හිතන්නේ ඇත්තටම කියනවනම් ඒ නව නිර්මාණ හඳුන්වලා දුන්න ප්‍රමුඛය හැටියට සිරස හඳුන්වන්න පුළුවන් අයිවාදයෙන් තොරව. ඉතින් ඒවත් එක්ක අපිට ලොකු ගමනක් ඉස්සරහට යන්න තියෙනවා වසන්ත. අපි ජනතාවගේ නාලිකාව, ඇත්තටම කිව්වොත් මේක ජනතා ව්‍යාපාරය. මේ ජනතා ව්‍යාපාරය වෙනුවෙන් අපිට කරන්න තියෙන හැමදේම අපි කරන්න ලෑස්තිලා ඉන්න. ඒක ඇත්තරම මේමයි මෙහෙමයි කියලා එකින් එක අපිට කියනවට වඩා බලාගෙන ඉන්න අපි හැමදාමත් ඔබත් සමග ඔබට අවශ්‍ය දේ කරන්න බැඳී සිටිනවා. පිරිස අස්කිරි මහ විහාරයට ගියා. සියම් නිකායේ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකකුඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් බැහැ දකිමින් ආශිර්වාද ලබා ගත්තා. උන්වහන්සේටත් ජල ජනරැල්ලෙන් ලබාගත් පැන් පූජා කළා.
අස්කිරි මහනාහිමියෝ ආශිර්වාද කළේ සිරස මාධ්‍ය ජාලය විශාල මෙහෙවරක් ජනතාවට සිදු කිරීම ඉතා පැහැදිලි කරුණක් බව සඳහන් කරමින්, ගම්මැද්ද ඔස්සේ සිදු කෙරෙන ජනතා සේවය අගය කළ උන්වහන්සේ ඉදිරි කටයුතුවලට ආශිර්වාද කළා. විශාල සේවයක් මේ රටේ ජනතාවට කරන්න තියෙනවා කියන ඉතාම පැහැදිලි කරුණක්. එම කටයුතු ඉදිරියටත් ගෙන යාම සඳහා ආශිර්වාද කිරීමයි බලාපොරොත්තු වෙන්නේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. මියතර සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සුභාශිංෂණ පණිවුඩයක් නිකුත් කරමින් සිරස ටීවී 26 වැනි සංවත්සරයට ආශිර්වාද කළා. රටේ සංස්කෘතික හරපද්ධති ප්‍රවර්ධනය කරමින් ජන සමාජය තුළ බුද්ධිමත් අවධියක් ඇති කරන්න සිරස මාධ්‍යාලය සිය සමාජ වගකීම පසුගිය දශක තුන තුළ ඉටු කළ ආකාරය ප්‍රශංසනීය බවයි උන්වහන්සේ කියලා තියෙන්නේ. ජාතියේ අධ්‍යාත්මික සුපෝෂණයේ වෙනුවෙන් සිදු කරන මාධ්‍ය මෙහෙවර අගය කරන බවත් මහනාහිමියෝ කිව්වා. මේ මහනුවර පුල්ලෑර් කෝවිල සිරස ටීවී 26 වැනි සංවත්සරයේ වෙනුවෙන් හින්දු ආගමික වතාවත් සිදු කිරුනේ මෙහෙමයි. ජල ජනරැල්ල ඔස්සේ ලබාගත් ජලයත් මෙහිදී දෙවියන්ට පූජා කෙරුණා. සිරස ටීවී සංවත්සරය වෙනුවෙන් දිවයින පුරා සර්වාගමික වැඩසටහන පැවැත්වුණා. ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරතන නාහිමියන් සිරස ටීවී 26 වැනි සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් එක්කලා. අද පෙරවරුවේ ඓතිහාසික යුදගනාව රජමහා විහාරස්ථානයේ සිරස ටීවී 26 වන සංවත්සරය වෙනුවෙන් ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණා. බුත්තල ඓතිහාසික යුදගනා රාජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන විශේෂ සද්ද හේවිසි පූජාවත් ඒ වගේම ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා සුවිසුද්ධ බුද්ධ පූජාමේ පුණ්‍ය ක්‍රියාවත් සිදු කරමින් විශේෂයෙන්ම 26 වෙනි සංවස්රයේ සමරන සිරස මාධ්‍යාලයේ සීලුම මාධ්‍ය ප්‍රදානින් ඇතුළු සීලු දෙනාට මේ අවස්ථාවේදී තුන්වන් සරණ දෙවි රැකවරණ ඒ වගේම ඓතිහාසික පුදබිමේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනු ලබනවා. මෙ අතර පදියතලාව නාවින්න රජමහා විහාරාධිපති ලිඳගල සුදම්ම හිමියන්ගේ අනුශාසනා පරිදි තවත් ආගමික වැඩසටහනක් සංවිධානය කර තිබුණේ සංවත්සරයට සුභාශිංෂණය කරමින්. ඉදිරියටත් ඒ වගේ සමාජ ආර්ථික දේශපාල සංස්කෘතික අංශයන්නේ සමාජ මෙහෙවරයන් සිදු කරන්නට සිරස මාධ්‍යාලයට ආශිර්වාද කරනවා තිරුවන් සරණයි. පුත්තලර වඩත්තේ ශ්‍රී සරණංකර පිරිවෙනේදී ශබ්ද පූජාවක් පැවැත්ුණා. අහිංසක මිනිසුන්ගේ දෙනෙතින් වැටෙන්නා වූ දුක් කඳුළු කැට පිස දමන්නට වග කිය යුතු මාධ්‍යයක් හැටියට සිරස මේ සෑම තැනකම හදවත් තුළ ඒ උතුම් වූ මහා පැළපදියම් වීම සිද්ධ වී තිබෙන්නේ සිරස මාධ්‍ය තුළින් මේ සාමාන්‍ය මිනිසුන්ට ලබා දෙන උතුම් සහනයන් නිසාවෙන්මයි. සිරස ටීවී 26 වැනි සංවත්සරයේ වෙනුවෙන් දිවයින ස්ථාන 26ක සර්ව ආගමික වතාවත් ඊයේ සහ අද පැවැත්වුණා. අද උදැසන මෙලෙස ශබ්ද පූජා පැවැත්ුණේ රුවන්වැලි මහසෑ රදුන් වෙනුවෙන්. ධම්මතුර උවදුරුවලදීත් ඒ වගේම රටේ ස්වභාවික විපත් සිද්ධ වෙන කාලවකවානුවරදීත් සිරස මාධ්‍ය ජාලය මිනිසුන්ට කරන සත්කාරය අසීමිත වූ ප්‍රශංසනීය වූ කාරණයක්. මන්හරම තිරුකේශ්වරම් ශිව කෝවිලේ අද අලුයම පැවති විශේෂ පූජාවයි මේ. කුච්චිකඩේ ශාන්ත අන්තෝණී දේවස්ථානයේ සිරස සංවත්සරය වෙනුවෙන් මේ විශේෂ දේව මෙහෙය පැවැත්වුණේ ඊයේ දහවල්. යාපහු රජමහා විහාරස්ථානයේ පැවති පින්කම් මාලාවයි මේ. උතුරු පළාතේ යාපනේ දිස්ත්‍රික්කයේ පිරි නාගදීප පුරාණ විහාරස්ථානයේදීද විශේෂ ආගමික වතාවක් සංවිධානය කර තිබුණේ සිරස ටීවී සංවත්සරය වෙනුවෙන්.
සැබෑ තත්ත්වය ජනතාවට ඉදිරිපත් කිරීමට මේ ආයතනයට ශක්තිය ධෛර්යය ලැබේවා. කොළඹ මරදන අග්‍රශ්‍රාවක මහ විහාරස්ථානයේදී සිරස ටීවී 26 වැනි සංවත්සරයේ වෙනුවෙන් විශේෂ පුද පූජා පැවැත්ුණේ ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බාණකල උපතිස්ස මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්. මාතලේ ශ්‍රී මුතුමාරි අම්මන් කෝවිලේදීද පූජාවක් පැවැත්ුණා. වත්තල මාබෝල ශුද්ධ වූ ආරුක්‍ය මාතා දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයක් පැවැත්ුණේ ඊ පස්වරුවේ. දුක වේදනාව ඒ වගේම සතුට ආදරය බෙදා ගන්න නාලිකාවක්. ඉතින් මේ සංවත්සරයට මගේ සුබ පැතුම් විතරක් නෙමෙයි මගේ ග්‍රාමේ ජනතාවගේ අපගේ කිතුණු බොදුණු මුස්ලිම් ජනතාවගේ සුබ පැතුම් එක් කරන්නට මම මේ අවස්ථාවේදී සතුටුයි. කුණ්ඩසාලේ ශ්‍රී නරේන්ද්‍ර සිංහ රාජ මහ විහාරයේ පැවති ආශිර්වාද පූජාවයි මේ. දෙහිවල ශ්‍රී වෙන්කටේශ්වර විෂ්ණු කෝවිලේදීද විශේෂ ආගමික වතාවත් සංවිධානය කර තිබුණේ 26 වැනි සංවත්සරයට සුබ පැතීමටයි. මාතර දෙවිනුවර උපුල්වන් ශ්‍රී විෂ්ණු දේවාලයේදීත් නුගේගුඩ ශාන්ත මේරි ශාන්ත ජෝන් දේවස්ථානවල සහ පැල්මඩුල්ල අරමණපොළ රජමහා විහාරයේදීත් විශේෂ ආගමික වතාවත් සංවිධානය කෙරුණා. වැව්කල පුරාණ විහාරස්ථානයේ මෙන්ම අම්පර නවින රජමහා විහාරස්ථානයේදීත් ආගමික වතාවත් සංවිධානය කෙරුණේ අද පෙරවරුවේ. කතරගම මහදේවාලයේ විශේෂ පූජාවක් පැවැත්ුණේ 26 වැනි සංවත්සරය වෙනුවෙන් සෙත් පතමින්. හම්බන්තොට ඉහළ කුමුක්කව රජමහා විහාරස්ථානය සහ මාතර ශ්‍රී විසුද්ධාරාම යන විහාරස්ථානවලත් විවිධ ආගමික වතාවත් පැවැත්ුණා. නෙල්ලිකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ඊ රාත්‍රියේ ශබ්ද පූජාවක් සහ පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්ුණා. වැලිකම අග්‍රබෝධි රජමහා විහාරස්ථානයේදී ක්ෂීරපායස සහිත සම්බුද්ධ පූජාවක් පැවැත්ුණේ රුහුණ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය පූජ්‍ය මිදිගම සූරතනාහිමියන්ගේ මූලිකත්වයෙන්. කොළඹ මහපල්ලියේ විශේෂ දේව මෙහෙය පැවැත්ුණේ අද පස්වරු 3ටයි. මෙම විශේෂ දේව මෙහෙය ඊයේ පැවැත්ුණේ කොල්ලුපිටිය මෙතුදිස්ස දේවස්ථානයේදී. කිතුණු සුභාරංචිය සන්නිවේදනය මුල් කරගත් සුභාරංචියක් නිසා සිරස ආයතනය සන්නිවේදනයේ යහපත් ආකාරයෙන් කරන්නා වූ ආයතනයක් හැටියට අපට ඉතාම සන්තෝෂ වෙන්න පුළුවන්. දමන ආදිවාසීන් සිරස ටීවී සංවත්සර සැමරුම සමග එක් වුණා ඒ කිරි කුරහ ශාන්ති කර්මය සිදු කරමින්. ඉතින් ඒ උපන් දිනේට සිරසේ උපන් දිනේට අන්නේ මේ රට කොයිදී සුභපතුම් කොයිදී මන්දු කරන්න මේ ඇත්තන්ට මන්දු වෙච්ච එකම ගැන මේ ඇත්ත මාම කැච්චක් සතුටු වෙන මන්දු වෙනවා. අද සිරස අපේ 26 වෙනි සංවත්සරය සමරද්දී ලෝකයේම මාධ්‍ය සංස්කෘතිය වෙනස් කරන්නට පූර්වාදර්ශයක් වෙන්නටත් අපිට අද වන විට හැකියාව ලැබිලා තිබෙනවා. ඒ නව සංස්කෘතිය අනුව යමින් අද සිරස ටීවී 26 වෙනි සංවත්සරයට සහෝදර මාධ්‍ය මෙන්ම වෙබ් අඩවි YouTube නාලිකා පුවත්පත් ඇතුළු මාධ්‍ය ආයතන රසක්ද අපට ඔවුන්ගේ සුබ පැතුම් එක් කර තිබෙනවා. ඒ සියල්ලන්ටම අපේ හෘදයාංගමව ස්තුතිවන්ත වන අතර ඔවුන්ගේ සියලු කටයුතු සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරනවා.